ඉතින් ආයුබෝවන් සියලු දෙනාටම සරණවාහිනි. ඉතින් අපි රිඩිසයින් කරන ප්‍රොජෙක්ට් 6 මේ වෙනකොට ලෝගෝ පහක්ම අපි රිඩිසයින් කරලා තියෙනවා. ඩිසයින් කල්ලිය ප්‍රොජෙක්ට් එක. ඉතින් ලෝගෝ ඩිසයින් ශ්‍රී ලංකා ගෲප් එකේ අපි මේ වෙනකොට රිඩිසයින් කරලා තියෙනවා. සරණවාහිනි ලෝගෝ එක අමතරව අපි ඩෙටෝ ලෝගෝ එක, එතකොට BOC ලෝගෝ එක, දම්රෝ ලෝගෝ එක ඔය විදියට අපි ලෝගෝස් කිහිපයක්ම මේනෝට රිඩිසයින් කරලා තියෙනවා. ඉතින් සරණවාහිනි අපි ඔහොම ඊට පස්සේ එන්නේ ප්‍රොජෙක්ට් 6 වලට. ඉතින් මේ ඔයාලට දැක් ගන්න පුළුවන් වෙන්නේ සරණවාහිනි වෙබ්සයිට් එක. ඔයාලට බලා ගන්න පුළුවන් යූස් කරලා තියෙන කලර්ස් ප්‍රධාන වශයෙන්ම යූස් කරලා තියෙන. ඉතින් ලෝගෝ ගත්තාට ඔයාලට පේනවා ලෝගෝ එකේ තියෙන්නේ නිල් පාට, එතකොට කහ පාට, මේ කියන කලර්ස් දෙක තමයි යූස් කරලා තියෙන්නේ. ඉතින් වෙබ්සයිට් අතර පස්සේ වීඩියෝ වලටම තමයි ගොඩක් වීඩියෝ වලට වීඩියෝ ටියුබ් එකක් විදිහට තමයි ගොඩක් දුරට ඉන්ටර්ෆේස් එක අරගෙන තියෙන්නේ. ඉතින් එතකොට මේ කම්පැනි එක ගත්තාට පස්සේ ETV කියන එකක් තමයි මේක ග්ලෝබලි මේ අලගේ චැනල් එක. එතකොට මේ සම්බන්ධව ආපු එතකොට සරණවාහිනි, ඊට පස්සේ ශ්‍රී FM, රන් FM, EFM මේ කියන විදිහට තව කම්පැනිස් තව මාධ්‍ය ආයතන තියෙනවා. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් මෙහි මේ EAP Broadcasting Company Limited. ඉතින් අපි යමු කොහොමද රීඩිසයින් වුණේ කියලා, අපේ රීඩිසයින් කරන බලාපොරොත්තු වෙන්නේ කොහොමද කියලා සරණවාහිනි ලෝගෝ එක. ඉතින් ඒ වගේම වාර බලා ගන්න පුළුවන් ශ්‍රී FM ලෝගෝ එක. එයාලා රීඩිසයින් කරලා තිනවා. විශේෂයෙන්ම ශ්‍රී FM මුල් ලෝගෝ එක තිබුණේ අපට ඔයාලට මතක නම් තිබුණේ ශ්‍රී කියන එක තිබුණා. මට මතක හරින FM ෆොන්ට් එකක් වගේ තිබුණේ මට මතක හැටියට. දැන් ඒක රීඩිසයින් කරලා තිනවා ලස්සන මොනරෙක්. ඒ මොනරෙක් ෂේප් එක ඒ විදියටම ඒකට ගැටලුවක් නොවන විදියට, ඩැමේජ් එකක් නොවන විදියට හරියට ඩිසයින් කරලා දෙනවා ලස්සන ලෝගෝ එක, ශ්‍රී FM ලෝගෝ එක. ඉතින් සරණවාහිනි ලෝගෝ එකත් රීඩිසයින් වෙලා තියෙනවා. අවස්ථාවක විශේෂ රීඩිසයින් එකක් දැකලා තියෙනවා. ඉතින් අපි බලමු මොනවද ඒ රීඩිසයින් කියලා, සහ ලෝගෝ ඩිසයින් ශ්‍රී ලංකා කමියුනිටි එකට අපි කට්ටිය එකතු වෙලා මොනවද ඩිසයින් කරේ කියලා බලමු. ඉතින් අකිල දසන්තක ඩිසයින් එක තමයි මේ තියෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් එයාගේ ලෝගෝ එක සරණවාහිනි. ඉතින් TV එක ප්ලේස් කරලා පෙන්නලා තිනවා. මොනරෙක් ත්‍රිමාණව පෙන්නුම් කරලා තිනවා. මොනර පිල් අයින් කරලා ඒ විදිහට පෙන්නුම් කරලා තිනවා. ඉතින් ඔයාලා බලන් සරණවාහිනි ග්‍රේඩින්ට් එකක් යූස් කරලා තිනවා. TV කියන එකක් වෙනම යූස් කරලා තින්නේ. එයා ටෙක්ස්ට් වලට විශේෂයෙන්ම ටෙක්ස්ට් වල එයා විශේෂ අවධානය දීලා තිනවා. ටෙක්ස්ට් එකෙන් සරණවාහිනි කියන එක විශේෂම ලොකුවට ෆෝකස් කරලා පෙන්නුම් කරලා තිනවා. ඉතින් අකිල දසන්ත බොහොම ස්තුති ඩිසයින් එකට. ඉතින් ඒ වගේම රමින්ද ෆර්නාන්ඩෝගේ ඩිසයින් එක සරණවාහිනි කියන එක සහ එයාගේ ඩිසයින් එක සම්බන්ධව රණ මයුරගේ ස්වරූපයක්, වෘත්තය, හැඩය, පෘථිවිය නිරූපණය, මයුර පියාපත්, එතකොට පිල් අතර මගින් කැමරා ප්‍රාචීර ෂටයක එතකොට නිරූපණය කරනවා මේ කියන ඩිසයින් එකත් එක. විශේෂයෙන්ම ගෝල්ඩ් කලර් එක යූස් කරලා තියෙනවා. ඉතින් තව දෙයක් කියන්න අවශ්‍යයි. සරණවාහිනි කියනට සයන්න හල් කරලා තියෙනවා. ඉතින් නමුත් මේක එහෙම හල් කිරීමක් පෙන්නුම් කරන්නේ නැහැ. ඉතින් මේ දෙකම බැඳි අකුරක් විදියට තිබුණා නම් ඔන්න එතන පොඩි මිස්ටේක් එකක් විදියට. ඉතින් මෙතනත් යුත් කරන්න පුළුවන් හල් විදියට. ඒක පොඩ්ඩක් හැත නිසා තමයි අර විදියට අකුරු දෙක බැඳි අකුරක් විදියට සයන්නයි වයන්නයි බැඳි අකුරක් විදියට පාවිච්චි කරනකොට ඔයාලා දන්නවා හල් අකුර විදියට තමයි කියවෙන්නේ ස කියන එක ස්වර්ණවාහිනි කියලා යූස් වෙලා. ඉතින් රමින්දු ෆර්නාන්ඩු බොහොම ස්තුතියි ඔයාගේ ලෝගෝ එක. ඉතින් සබ්මිට් කරපු ඔයාගේ ඐඩියා එකට බොහොම ස්තුතියි. සහ අපි ඊළඟට රෝෂාන් විජේකෝන්ගේ ඩිසයින් එකට. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මොනරෙක්ගේ පිල් පෙන්නුම් කරලා තියෙනවා, සහ වෙනම ග්‍රේඩියන් කලර් එකකට ගිහිල්ලා තියෙනවා. එයාගේ සර්කලි කොහොමද, එයාගේ ප්ලෑන් එක ලෝගෝ එකේ තිබිච්ච ප්ලෑනින් එක කොහොමද තිබිලා තියෙන්නේ කියලා පෙන්නුම් කරලා තියෙනවා. ඉතින් සහ තව මොනර පිල් ටිකක් තිබුණා නම් හොඳයි කියලා මට හිතෙනවා. ඉතින් රොෂාන් විජේකෝන්ගේ සරණවාහිනි ලෝගෝ එක මෙන්න තිබුණොත් මෙහෙම හොඳයි කියලා. එයාගේ අලුත්ම ඐඩියාක් ඉදිරිපත් කරලා තියෙනවා. ග්‍රේඩියන්ට් එකක් වගේ යූස් කරලා තියෙනවා.
ඉතින් බොහොම ස්තුතියි ඔයාගේ අලුත් අයිඩියා එකට රොෂාන් විජේකෝන්ගේ ඩිසයින් එක. ඉතින් ඊට පස්සේ ඩිසයින් එක සබ්මිට් කරලා තියෙනවා දිනුක මදුශංක. ඉතින් දිනුක මදුශංක ඩිසයින් එක දැක්කම ඔයාලා බලා ගන්න පුළුවන් මොනරෙක්ගේ පිලක්. තමයි දින මොනර පිලක්. ඉතින් මොනර පිලක් කියන්නේ මොනරෙක් කියන එක විශේෂයෙන්ම හඳුනා ගන්න පුළුවන් දෙයක්. ඉතින් මොනර පිලක් කරොසේ ලංකාවේ ඕනම කෙනෙක්ට මේ මොනර පිල මේ විදිහට අඳින ගන්න පුළුවන්. ඉතින් එයා ලෝක ප්ලේස් කරලා ටීව එක ප්ලේස් කරලා වෙනලුම් කරලා තියෙනවා. එතකොට එයා කල පැලට් එක, එතකොට එයාගේ ස්ක්‍රිච් එක පෙන්නුම් කරලා තියෙනවා. එතකොට වයිට් ස්පේස් බ්ලැක් ස්පේස් කොහොමද තියෙන්නේ. ඉතින් ප්‍රධාන වශයෙන් මේ ලෝගෝ එකේ ගිහිලා තියෙන්නේ නිල් කහ කියන කලස් දෙක ඒ විදිහටම යූස් කරලා තියෙනවා. ඉතින් ස්වර්ණ කියන එක ස්වර්ණ අර බැඳි අකුරු ඒ විදිහටම යූස් කරලා තියෙනවා. ඉතින් ලෝගෝ එක අතර පස්සේ සිම්පල් ලස්සනයි දිනුක මද චංක ලෝගෝ එක තමයි ඔයා මේ පෙන්වුවේ. ඔයාගේ ඔයාගේ අයිඩියා එක ස්වර්ණවාහිනී ලෝගෝ එක මෙන්න මෙහෙම තිබුණොත් හොඳ කියලා ඔයාගේ මේ අයිඩියා එක තමයි ඔන්නම් පෙන්වුවේ. ඉතින් ඊට පස්සේ අපි යන්නේ සචිත්‍ර ඉන්ද්‍ර සචිත්‍ර සචිත්‍රගේ ඩිසයින් එකට එන්නේ. ඉතින් පස්සේ එයාගේ ලෝගෝ එක තමයි. ඉතින් ලෝගෝ එකේ අලුත්ම කලර්ස් යූස් කරලා තියෙනවා. අලුත්ම කලර්ස් කියන්නේ රතු පාට යූස් කරලා තියෙනවා, කහ පාට යූස් කරලා තියෙනවා, නිල් පාට යූස් කරලා තියෙනවා, කලර්ස් ගොඩක් යූස් කරලා තියෙනවා. ඉතින් ලෝගෝ එක වාගේ දකින්න ලෝගෝ එක තමයි මේ පෙන්නුම් කරලා තියෙන්නේ. ඉතින් මොනර ගත්තට පස්සේ මේන් මොනර තමයි මේ ෂේප්ස් එක තමයි තිබිලන මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් යොමාල් ගුණරත්නගේ මේ ෂේප්ස් එක දෙවෙනි 2017 දී ස්වර්ණවාහිනී ලෝගෝ එක රීඩිසයින් කරන ට්‍රයි එකක් දීලා තියෙනවා. එතනින් මේ දකින ෂේප් එක තමයි මේ යූස් කරලා තියෙන්නේ. එතකොට ඔයාගේ ඩිසයින් එක තමයි පෙන්නේ. ඉතින් ඔයාගේ අලුත් අයිඩියා එක ස්වර්ණවාහිනී කියනකොට අර කිව් බැඳි අකුරු යූස් කරලා නැහැ. ඒක මිසින් පොයින්ට් එකක් විදියට. ඉතින් අනිත් ඩිසයින් එක බලමු සහ ගෲප් එකට කට්ටිට පුළුවන් අදහස් යෝජනා ඉදිරිපත් කරන්න. ඉතින් සතින් රෝගේ බොහොම ස්තුතියි ඔයාගේ ඩිසයින් එක, ඔයාගේ අදහස ඉදිරිපත් කරාට. ඉතින් ඊළඟට ඩිසයින් එකට යන්නේ යොමාල් ගුණරත්නගේ ඩිසයින් එකට. යොමාල් ගුණරත්නගේ ඩිසයින් එක ගත්තට පස්සේ ආවේන ගැටතල කැමති ති කියලා අනුව යොමල් ගුණරත්න එකගේ ඩිසයින් ප්‍රොජෙක්ට් එක. ඉතින් එයා පෙන්නුම් කරලා තියෙනවා. බොහොම ස්තුතියි මේක දවුනා අනිත් කටටත් එක්ස්ප්ලේන් කරන්න යොමල් ගුණරත්න. ඉතින් ත්‍රිමාණව පෙන්නුම් කරලා තියෙනවා මොනරාගේ කොහොමද ලෝගෝ එක පෙන්නුම් කරන්න කියලා. කලර් පැලට් එක පෙන්නුම් කරලා තියෙනවා, බ්ලැක් එකේ වයිට් එක කොහොමද තියෙන කියලා. ඉතින් මේක තමයි ප්ලෑන් එක. සර්කල්ලි කොහොමද එතන ගත්ත පස්සේ මොනර පිලක් විදිහටම තමයි පරණ ලෝගෝ එක වගේම පාවිච්චි කරන එක මට තේරුණේ. ගෝල්ඩන් කලර්ස් එක තමයි මොනරාගේ පිල් වල ආවේණික හැටතල වලටයි ගොඩක් අය කැමති ඇති නිසා. ඔව්, එතකොට මෙයාගේ ඩිසයින් එක සම්පූර්ණම මොනර පිලකට මෙයා එම්බර්ට් කරලා මෙයා පෙන්නුම් කරලා තියෙනවා. ඉතින් ස්වර්ණවාහිනී ලෝගෝ එක, යොමාල් ගුණරත්නගේ ලෝගෝ එක බොහොම ස්තුතියි ඩිසයින් එක. අපි බලමු අදහස් කොහොමද ගෲප් එකට ඉදිරිපත් කරන්න කියලා. ඉතින් ඊළඟට අපි එනවා සඳුන් දිනේත්‍ර දයරත්නගේ තයා ග්‍රැෆික්ස් කොහොමද මේ ස්වර්ණවාහිනී ලෝගෝ එක වෙනස් වෙන්න ඕන කියලා එයාගේ අදහස එයා ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ලෝගෝ එක පෙන්නුම් කරලා දෙනවා ටීවී එකක. අපි බලමු අපි ලෝගෝ එක හරියට බලා ගන්න පුළුවන් තැනකට එමු. හරි, ගොඩක්ම ඒ කියන්නේ ඩීටේල්ස් අඩු කරලා, පරණ ලෝගෝගේ ඩීටේල්ස් අඩු කරලා සරණක වාහිනී කියන එකේ ඒ ටෙක්ස්ට් එක යූස් කරලා තියෙන විදිහටම බැඳි අකුරු යූස් කරලා නැහැ. එතකොට ෆොන්ට් එක වෙනස් කරලා තියෙනවා, සිංහලෙන් ෆොන්ට් එක යූස් කරලා තියෙන විදිහටම. ඉතින් වයිට් ස්පේස් එකේ මේ දෙන පැරණ එක අලුත් එක. හරි, ෆොන්ට් ටයිප් එක වෙනස් වෙලා තියෙනවා. ඔයාලට පේනවා ලොකු වෙනසක් සිද්ධ වෙලා තියෙනවා. පරණ ලෝගෝ සහ අලුත් ලෝගෝ ගත්තට පස්සේ කලර්ස් ගත්තත් කලර්ස් වෙනස් වීමක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මෙයාලගේ ප්‍රසන්ටේෂන් එක සුපිරි ස්ටේෂනරි පෙන්වලා තියෙනවා කොහොමද පෙන්වන්නේ කියලා.
ඉතින් සඳුන් දිනේත්‍ර මල්ලි බොහොම ස්තුතියි ඔයාගේ ඩිසයින් එක. ඔයා දකින්න කැමති සරණවාහිනී ඔයා දකින්න කැමති කොහොමද කියලා තමයි අනුමන් පෙන්වුවේ. ඉතින් අපි බලමු ලෝගෝ ඩිසයින් ශ්‍රී ලංකා කමිටිය එක කොහොමද ඔයාගේ ඩිසයින් එකට මොනවද ඉදිරිපත් කරන යෝජනා මොනවද කියලා බලමු. ඉතින් ඊළඟට එනවා හසිත එරංග. හසිත එරංගගේ ලෝගෝ එකට මොනරෙක් ග්‍රේඩියන්ට් යස් කරලා තියෙනවා, මොනරට යස් කරලා තියෙනවා, සහ එතන මොනර පිලක් පිල් ටික තමයි මේ තියෙන්නේ. ඉතින් ෆොන්ට් වලක් යස් කරලා තියෙනවා. ඉතින් මොකක් එකක් යස් කරලා තියෙනවා ටීවී එකක පේනන විදියට. ඉතින් ඔයාගේ අලුත් අදහස, ඉතින් මේ අදහස වගේම ටිකක් මොනර පිල ගත්තට පස්සේ ටිකක් මේකම ෆ්ලිප් කරපු ගතියක් වගේ දෙපැත්තට තියෙන්නේ. ඩිසයින් එක සුපිරි. අපි බලමු කොහොමද අපේ ලෝගෝ ඩිසයින් ශ්‍රී ලංකා කමිටි එක මොනවද කියන්නේ කියලා. ඉතින් හසිත එරංගගේ කොහොමද සරණවාහිනී ලෝගෝ එක රීඩිසයින් වුණොත් කොහොමද දකින්න කැමති කියලා තිබුණේ. ඉතින් අපි බලමු කොම් ගෲප්පේ කට්ටියක මොනවද අදහස් කියලා. ඉතින් බොහොම ස්තුතියි හසිත එරංග වාගේ අයිඩියා එක තමයි මම පෙන්නුවේ. ඉතින් සචි ජේ අමිරංග එයාගේ ඩිසයින් එක තමයි මේ තියෙන්නේ. ඉතින් සරණවාහිනී ලෝගෝ එක එතනදී කලර්ස් කිහිපයකට ගිහිල්ලා තියෙනවා. එතකොට ටීව එකක් වගේ පෙන්නුම් කරලා තියෙනවා. හැබැයි මට සජිජ මිරංග මට මොනරෙක් කියලා නම් පෙන්නුම් වෙන්නේ නිකම් සමනලෙක් වගේ තමයි ටිකක් පේන්නේ. අපි බලමු ගෲප් එකේ කට්ටිය මොනවද කියන්නේ කියලා. ඉතින් ඔයාගේ අයිඩියා එක ගැන මොනවද කියන්නේ කියලා ඩීටේල්ස් ටිකක් අඩු වුණා නම් හොඳයි කියලා හිතෙනවා සජි මිරංග. ඉතින් අපි බලමු කොහොමද වාගේ කලර්ස් හොඳයි ලස්සනයි අලුත් වෙනසකට ගිහිල්ලා තියෙනවා. ඉතින් රීඩිසයිනින් කොහොමද තව ඉස්සරහට මොනවද අයිඩියාස් අපි එක යමු. සචි ජේ මිරංග බොහොම ස්තුති වාගේ අදහස ඉදිරිපත් කරාට ඒක තමයි ගොඩක්ම එක වටින්නේ. ඉතින් අපි මම හිතන්නේ මුලින්ම අපු ඩිසයින් එක වාගේ අපි බලමු ඉස්සරහට මොනවද ඊළඟ ප්‍රොජෙක්ට් එක කරන්න කියලා. ඉතින් දිනුක මදුශංක එයාගේ රිඩිසයින් එක මේ දෙවෙනි එක. එයාගේ මුලින්ම මොනර පිලක් ඉදිරිපත් කරලා තිබුණා. ඒකට වඩා ගොඩක්ම මේ ගතරවස් මේ ගොඩක්ම ලස්සනයි. මේ අර මේ මම එයාගේ අර දැකපු මේ මෙන්න මේ ලයින්ස් මෙහෙම මේක මේ අර ඩීටේල්ස් වැඩි මෙතන වැඩි මෙතන ගොඩක් ඒ දේවල් හැදිලා තියෙනවා. ඉතින් ඒ ලෝගෝට නම් මේ ලෝගෝයට මම කැමති. මොකද මොනර පිලෙන් මොනරගේ ඔළුවක් පේනවා, ඔයාලට බලා ගන්න පුළුවන්. මේක ලස්සනයි ලෝගෝ, ගිනි සිලුවක් වගේ පේනවා. ඉතින් මොනරගේ ඔළුව පේනවා, එතකොට මොනර පිල පේනවා. ඉතින් දිනුක මදුශංක මම ඩිසයින් සුපිරි ඉදිරිපත් කරපු පස්වෙනි එකට මම ප්‍රොජෙක්ට් එකට අටත් කරා. ඒකට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්නවා. ඉතින් මම හිතනවා ඊළඟ ප්‍රොජෙක්ට් එක මේකට වඩා සුපිරියටම ඩිසයින් එකක් ඒවි කියලා. සරණවාහිනී ඉතින් අඩුපාඩු කියලා කිසිම දෙයක් දකින්න දෙයක් නැහැ. බොහොම ස්තුතියි දිනුක මදුශංක ඔයාගේ අයිඩියා ඉදිරිපත් කරාට. සරණවාහිනී වෙනස් වෙන්න ඕන විදිය ගැන ඔයාගේ අදහස ඉදිරිපත් කරාට ඔයාගේ කාලය අරගෙන. ඉතින් ඊළඟට එන්නේ සසින් මොහමඩ්ගේ ඩිසයින් එක, ෂේප් එක. එතකොට සරණවාහිනී කියන ෂේප්ස් එක ඒ විදිහටම දකිනවා. ගොඩක්ම මොනර පිල් හරලත් නෑ, මොනර පිල් හරලත් නෑ, මොනර හරලත් නෑ. ඉතින් ලස්සනට බැලන්ස් කරලා තියෙනවා කියලා ඔයාලට පේනවා. ලස්සන අයිකන් එකක් විදිහට මොනර පෙන්නුම් කරලා තියෙනවා. ඉතින් ඩිසයින් එක ගත්තට පස්සේ සරණවාහිනී මෙහෙම හැදේවි කියලා මටත් විශ්වාසයක් තියෙනවා. ඉතින් බොහොම ස්තුතියි සසිල් මොහොමඩ්. ඉතින් ඩිසයින් කල්ලිය මෙම්බර් කෙනෙක්. ඉතින් ඩිසයින් එක ගැන අපි ගෲප් එක ඇතුලේ කතා කරන දේවල් තිබුණා. ඉතින් ඒ ගැන අපි විචාර ඉදිරිපත් කරා. ඉතින් ඒ ගැන සහ ලෝගෝ ඩිසයින් ශ්‍රී ලංකා ගෲප් එක මොනවද ඉදිරිපත් කරන, ඔයාගේ ඩිසයින් එකට මොනවද එන කමෙන්ට්ස් කියලා බලමු. ඉතින් බොහොම ස්තුතියි සසිල් මොහොමඩ් ඔයාගේ ඩිසයිනින් සුපර්. ඉතින්
ඉතින් ඊට පස්සෙනවා හිරුගිම් හාන. ඉතින් හිරුගිම් හාන කියේ ලෝගෝ එක ලෝගෝ එක එකතු කරලා තියෙන්නේ ත්‍රිකෝණයකට එකතු කරලා තියෙන ඉතින් ස්වර්ණවාහිනී සිරසට අනුගත වෙන්නද ට්‍රයි එකක් තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ටෙක්ස්ට් එක යූස් කරලා තියෙනවා ස්වර්ණවාහිනී සිංහල ඉංග්‍රීසි දෙකම යූස් කරලා තියෙනවා. හැබැයි කැප්ස් යූස් කරන්න මේකට ගැලපෙනවා කියලා හිතනවා. මට පොඩ්ඩක් හැට එක හොඳ මට එහෙම හිතෙන්නේ. ඉතින් කලර්ස් යස් කරලා තියන්නේ විදිරම ග්‍රේඩියන්ටක් නමුත් යස් කල තියෙනවා. තැමිලි පාටත් කහ පාටත් ඉතින් අලුත් මොනරෙක් ඩිසයින් කරලා තියෙනවා. ඉතින් ඔයාගේ අදහස තමයි මම පෙන්නුවේ. ඉතින් බලමු ගෲප් එක කට්ටිය මොනවද කතා කරන්න කියලා. ප්‍රොජෙක්ට් 6 ඔයා ඉදිරිපත් කරපු. ඉතින් බොහොම ස්තුතියි හිරු ගිම්හාන ඔයාගේ ඩිසයින් එකට. ඉතින් ඊළඟට පේනවා තරිඳු දර්ශන. තරිඳු දර්ශනගේ ස්වර්ණවාහිනී ලෝගෝ එක රීඩිසයින් කිරීම යන. ඉතින් මේක සුපිරි. මොකද මොනර දකින්න පුළුවන් සහ ලෝගෝ එකේ දකින්න මූලික ෂේප් එක ඒකක් තියෙනවා. ඉතින් මම දැකපු මේ ෂේප්ස් එක සහ මට අනුමාන කරන්න පුළුවන් මේ ෂේප්ස් එක මේ දෙක ගොඩක් දුරට සමීපයි මුල් ලෝගෝ එකකට සමීපයි ගොඩක්ම. ඉතින් ඒ නිසා මේ ලෝගෝ දෙක ට යාමට මම හිතන මේ අයිඩියා දෙක ස්වර්ණවාහිනිය අරගනීවි කියලා. මොකද මේ අයිඩියස් දෙක ගොඩක් දුරට මේ අයිඩියා එක සහ ශසින් මුහම්මඩ්ගේ පෙන්නපු අයිඩියා දෙක ගොඩක් දුරට මූලික ලෝගෝ එකේ තියෙන ගුණාංග ගුණය අඩුවීමක් වීමක් සිද්ධ වෙලා නැහැ. මොකද අපි බලමු ඒක ගෲප් එකට කට්ටිය මොනවද කියන්නේ කියලා. ඉතින් ලෝගෝ තරිඳු දර්ශන ඩිසයින් කල්ලිම කෙනෙක්. ඉතින් ඩිසයින් එක සුපිරි. ඉතින් අදහස් හුමාරු කරගෙන තිබුණා ගෲප් එකේ ඩිසයින් කල්ලිය තුළ. බොහොම ස්තුති තරිඳු දර්ශන. ඉතින් බලමු ගෲප් එකට කට්ටිය මොනවද කියන්නේ කියලා. ඉතින් සුරේන් ජයතුංගේ ඩිසයින් එක එයාගේ ලෝගෝ එක. ඉතින් දැක ගමන් එස් සකුරක් වගේ එයා ගන්න ට්‍රයි කරලා තියෙනවා කියලා පේනවා. එතකොට මොනරගේ පිල් වෙනම සිම්පල් විදිහට ඉදිරිපත් කරලා තියෙනවා. ලෝගෝගේ ෂේප්ස් එක ඒ විදිහටම ආරක්ෂා කරගෙන තියෙනවා. ඉතින් ස්වර්ණවාහිනි දකින්න කැමති කොහොමද සුරේන් ජයතුංගේ එයා ස්වර්ණවාහිනි දකින්න කොහොමද කැමති කියලා තමයි ඉතින් ඩිසයින් එක ඔයා පෙන්නුම් කරලා තියෙන්නේ. ඉතින් බොහොම ස්තුතියි සුරේන් ජයතුංග අලුත්ම විදිහකට හිතලා තිනවා. සහ එස් අකුර වෙනස් කළත් මෙතන තියෙන ෆොන්ට් එක වෙනස් කරලා තිනවා. ඒක පොඩ්ඩක් අවුල් වගේ මට හිතෙනවා මේ ෆොන්ට් එකම යූස් කරා. සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් දෙකෙන්ම ටෙක්ස්ට් යූස් කරලා තියෙනවා. ඉතින් මෙතන වර්ණවාහිනි කියන එක තමයි වාට රීඩ් වෙන්නේ. ඒක වාට තේරෙනවා ඇති මම හිතන්නේ. එස් අකුර කියවෙන්නේ නැහැ. මේ කියන එස් අකුර තමයි මෙතනම යූස් කරලා නම් ට්‍රයි එකක් තියලා තියෙන මට හිතෙන විදිහට. ඉතින් සුරෙන් ජයතුංගේ ඉතින් අපි හැමෝම ෆික්ස් කරගෙන ඊළඟ ප්‍රොජෙක්ට් වලින් ඉඳන් ෆික්ස් කරගෙන මේ දේවල් හදාගෙන එමු. බොහොම ස්තුතියි සුරෙන් ජයතුංග ඔයාගේ ඩිසයින් එක සබ්මිට් කරාට, ඔයාගේ අදහස ඉදිරිපත් කරාට. ඉතින් ඊළඟට එනවා පිනිල් චේතියගේ ඩිසයින් එකට. ඉතින් මොනරා පෙන්නුම් කරලා තියෙනවා නෙගටිව් ස්පේස් එකක සහ මොනරගේ අර ඔළුවට උඩින් තියෙන ඒ ටික පෙන්නුම් කරලා තියෙනවා ඩොට් තුනකින්. සහ ස්වර්ණවාහිනී සිංහල විදිහට තමයි යූස් කරලා තියෙන්නේ. සිංහල ටෙක්ස්ට් එකේ විදිහට බැඳියා කර යූස් කරලා තියෙනවා. හරියටම කොහොමද කැප් එකක් එන්නේ කියලා ප්ලේස්මන්ට් එක තියෙනවා. එතකොට මයික් අයික එකක් පෙන්නම් කරලා තියෙනවා. ග්‍රේඩියන්ට් එකක් මෙතන යූස් වෙලා තියෙනවාද? එම්බෝස් එච් ගතියක් තියෙනවා ලෝගෝ එක. ඉතින් මොනරා යූස් කරලා තියෙන්නේ අර මම කිව්වගේ දෙවෙනි අවස්ථාවේදී රීඩිසයින් කරපු මොනරාගේ ෂේප් එක මම හිතන්නේ යූස් කරලා තියෙන්නේ. නෙගටිව් ස්පේස් එකට යූස් කරලා තියෙන්නේ. ඉතින් පිනිදු චේතිය කොහොමද ස්වර්ණවාහිනී අලුත් වෙලා දකින්න කැමති කියලා තමයි ඉදිරිපත් කිරීම කරලා තියෙන්නේ. ඉතින් ටෙක්ස්ට් එක ඉදිරිපත් කරලා තියෙනවා ඒ විදිහට. ඉතින් බොහොම ස්තුතියි පිනිදු චේතිය ඔයාගේ ඩිසයින් එක තමයි පෙන්න්නේ. ඉතින් ගෲප් එකේ කට්ටිය මොනවද කියන්නේ කියලා බලමු. ඒව තමයි වැදගත් වෙන්නේ. සහ ගෲප් එකේ කියන්නේ ඩිසයින් සබ්මිට් කරපු අනිත් කට්ටියට පුළුවන් අදහස් ඉදිරිපත් කරන්න අනිත් අයගේ අදහස් ගැන. ඉතින්
නදුන් කාවින්ද නදුන් කාවින්දගේ ඩිසයින් එක තමයි මේ තියෙන්නේ එයාගේ ස්කෙචස් තියෙනවා එතකොට එස්සකුර තමයි එයා මූලිකවම අරගත්ත දේ එතකොට මුල් ලෝකය බලාගන්න පුළුවන් අලුත්ම ලෝකයකට එයා ගිහිල්ලා තියෙනවා බ්ලැක් එකේ කොහොමද යූස් වෙලා තියෙන්නේ මයික් එකේ කොහොමද යූස් වෙලා තියෙන්නේ කියලා ඉතින් මම හිතනවා ලෝකය ගොඩක් ඉස්සරහට ඒ කියන්නේ 2050කට වගේ ටාගට් කරලා ලෝකෙ මොකද ලොකුවට ලොකු ගැප් එකක් ගත්තා පස්සේ ඩිසයිනින් ගැප් එකක් ගත්තා පස්සේ ගොඩක් පරතරයක් තියෙනවා කියලා මට හිතෙනවා මොකද සිම්පල් සිම්පල් ගතිය ගත්තත් එතකොට වර්ණ භාවිතය ගත්තත් ගොඩක්ම ක්ලීන් සුපිරි නමුත් මුල් ලෝකයක සම්පූර්ණ වෙනස් විදියට හිතලා තියෙනවා ඉතින් වගේ ඩිසයින් එක නගේනවා ඉතින් ටෙක්ස්චර්ස් යූස් කරලා වෙනම ටෙක්ස්චර් එක පෙන්නලා තියෙන ලෝගෝ එකේම ඉතින් බොහොම ස්තුතියි ඔයගේ අදහස් ඉදිරිපත් කරලාට ඉතින් වෙනස් වෙනස් අයිඩියාස් තියෙනවා ඉතින් ඔයාලට තේරෙනවා ඩිසයිනර්ස්ලාගේ වෙනස් වෙනස් අයිඩියාස් ලෝගෝ එක කොහොමද එකේ එන්න ඕන අවුට්පුට් ගොඩක් ඔයාලට පෙන්눔 කරලා තියෙනවා ඉතින් අන්තිම ඩිසයින් එක සබ්මිට් කරපු අකිල මල්ලික ආරච්චි ඉතින් සහ තව ඩිසයිනින් සබ්මිට් වෙන නියමිත නිසා තමයි අතරම වීඩියෝ එකත් පරක්කු වෙන්න හේතුව ඉතින් මම හිතනවා තව ඩිසයින් කිහිපයක් සබ්මිට් වෙන්න තියෙනවා ඒක ගෲප් එකේදී අප්‍රූව් වෙන නියමිතයි ඉතින් අකිල මල්ලික ආරච්චි බොහොම ස්තුතියි ඔයාගේ ඩිසයින් එක තමයි පෙන්වන්න ලෑස්ති වෙන්නේ මෙයාගේ අකිල මල්ලික ආරච්චිගේ ලෝගෝ එක ගත්තට පස්සේ ටෙක්ස්ට් එක සරණවාහිනී කියන ටෙක්ස්ට් එක යූස් කරලා තියෙන්නේ වෙනම එයා ටෙක්ස්ට් එකේ ඩිසයින් කරලා තියෙනවා ෆොන්ට් එකක් නිකම්ම යූස් කරන්නේ නැතුව සහ වෙනම මෙතන යූස් කරලා තියෙන මොනරා අර දෙවෙනි අවස්ථාවේදී රීඩිසයින් වුණ මොනරා තමයි යූස් කරලා තියෙන්නේ සහ එතනින් එහාට එයා අලුත් දෙයක් විදිහට ඩිසයින් කරලා තියෙනවා මෙතන මොනර පිල් ටික. ඉතින් විශේෂයෙන්ම මම මෙන්න මේ ටෙක්ස්ට් එක මෙතන ඒක ගන්න පුළුවන් ලොකු දෙයක්. මොකද මේ ගැලපෙන ටෙක්ස්ට් එකක් සරණවාහිනීට ගන්න පුළුවන් ටෙක්ස්ට් එකක්. ඉතින් අකිල මල්ලික ආරච්චි බොහොම ස්තුතියි ලෝගෝ එක අලුත් පෙනුමක් සහ නිවිච්ච පෙනුමක් හොඳට තියෙනවා. අකිල මල්ලික ආරච්චි බොහොම ස්තුතියි ඔයාගේ ඩිසයින් එකට. ඉතින් ඔන්න ඔය ටික තමයි ඩිසයිනින් උනේ. ඉතින් ලෝගෝ එක ගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් සරණවාහිනී ලෝගෝ එක එයාලා අවස්ථා කිහිපයකදීම අවස්ථා එකකදී වෙනස් කිරීමක් කරන්න එයාලා ලෑස්ති වෙලා තිබුණා ඔයාලා දකින්න සර්කල් ලෝගෝ එක. ඉතින් මේ ලෝගෝ එක ගත්තට පස්සේ මෙයාලා මේ ලෝගෝ එකේ විශේෂයෙන්ම මේක රූපවාහිනී ලෝගෝ එක ඔයාලට බලන්න රූපවාහිනී ලෝගෝ එක වගේම මේ ලෝගෙකත් ප්‍රේක්ෂකෙන්ගේ දැඩියුම් අවශ්‍යතා ඒ කියන්නේ කැමැත්ත තියෙන මේ ලෝගෙක වෙනස් වෙනවට කැමති නැති ස්වරූපයක්. ඉතින් ඒ කියන දේත් ඩැමේජ් නොවී අලුත් වෙන්න ඩීටේල්ස් අඩු වෙලා එතකොට මේ දේවල් වලින් තමයි ලෝගෙක රීඩිසයින් වෙන්නේ. ඉතින් බලමු මගේ අදහස මම මේක කියන්නේ. ඉතින් ඔයාලගේ අදහස් ඉදිරිපත් කරන්න පුළුවන් කමෙන්ට් කරන්න පුළුවන්. සරණවාහිනී ලෝගෙක මෙන්න මෙහෙම වුණොත් හොඳයි කියලා ඔයාලට ඉදිරිපත් කරන්න පුළුවන් ලෝගෝ ඩිසයින් ශ්‍රී ලංකා ගෲප් එකට ඕනම අවස්ථාවක ඔයාට ඇවිල්ලා ඔයා මෙම්බර් කෙනෙක් වෙලා ඔයාට පුළුවන් පෝස්ට් කරන්න ඔයාගේ අදහස ඉදිරිපත් කරන්න ඕපන් ඕනම කෙනෙක්ට. ඉතින් මම දකින දේ තමයි මම මූලිකවම මේකේ මේ ලෝගෝ එක ගත්තට පස්සේ මේකේ මේ කියන ඒ කියන්නේ හිස කොටස මේ කොටස හිස කොටස සහ මේ කියන මොනර පිල් හරිද මෙහෙම ගත්තොත් මෙතන මේ පිල යූස් කරලා තියෙනවා අවස්ථා දෙකකදී යූස් කරලා තියෙනවා. ඉතින් මේක ප්‍රධාන වශයෙන් මම එස් අකුරක් විදිහට මේක දකින්න උත්සාහ කරලා තිබුණා සහ ඩිසයින් කල්ලියේ කට්ටිය ඉදිරිපත් කරලා තිබුණා එස් අකුරත් එක්ක මේක යූස් කරන්න පුළුවන් නේ කියලා. එහෙමත් අයිඩියාස් තිබුණා හොඳ ස්පීචර්ස් තිබුණා. ඉතින් ඒක පෙන්වන්න මම ට්‍රයි එකක් දෙන්නම් මේ වීඩියෝ එක අතරතුර. ඉතින් මම ට්‍රයි කරේ ඉතින් මොනර පෙන්වන්න පුළුවන් මෙතන ක්‍රම දෙකක් තියෙනවා. මොනර පෙන්වන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මොනර පිලක් පෙන්වන්න පුළුවන්.
අනිත් එක තමයි මේ කියන මොනරගේ ෆේස් එක මේ හොටේත් එක්ක මේ කියන මේ ස්ටෙප් ටිකත් එක්ක ගත්තට පස්සේ මේක මොනරෙක් කියලා පෙන්වන්න පුළුවන්. ඉතින් මේ ආකාර දෙකෙන්ම පුළුවන් මේ ලෝගෝ එක ඩීටේල්ස් අඩු කරන්න පුළුවන්. ඉතින් මම ඇයි මේ රීඩිසයින් කරන්නේ විශේෂයෙන් ඒකත් මතක තියාගන්න ඕන. ඔයා ලෝගෝ එකක් රීඩිසයින් කරද්දී ඇයි අපි ලෝගෝ එකක් රීඩිසයින් කරන්නේ සහ දැනට තියෙන ලෝගෝ එකේ අපි ඇයි වෙනස් වීමකට යන්නේ? එතනදී කල්පනා කරන්න ඕන මොකද ඩැමේජ් එකක් නොවෙන්න නො يعني නොවෙන තැනට අපි කටයුතු කරන්න ඕන නම් තමයි වැඩිය හොඳ. නමුත් සමහර ඩිසයිනින් තියෙන එක සම්පූර්ණ වෙනස් වුණොත් හොඳයි කියලා හිතන දේවල්. ඉතින් මේ හැම දෙයක්ම ඔයාලා මේ හිතන්න, ඉතින් ප්‍රායෝගිකව ටිකක් හිතන්න. එතකොට මම හිතන පාත්‍යයක් එක තමයි මම යන්නේ. එතකොට ඔයාලා බලාගන්න පුළුවන් මේ ඔරිජිනල් ලෝගෝ මේ බැන්දියා කුරිය යූස් කරලා තියෙන. ඉතින් සහ මම හිතපු දේ තමයි මම එතකොට ගත්තේ මෙතන හිස කියන එක. ඉතින් ඊට පස්සේ මම මෙතනදී ට්‍රයි එකක් දුන්නා සරණ වාහිනී කියන එක ඉංග්‍රීසි වලින් යන්න. ඉතින් මෙතේ ඉංග්‍රීසි ටෙක්ස්ට් එකක් යූස් කරද්දී ඉංග්‍රීසි භාෂාවෙන් මේකට යනකොට මෙතන අකුරු ප්‍රමාණය වැඩි, මෙතන සිංහල භාෂාව යනට වඩා අකුරු ප්‍රමාණය වැඩි. නමුත් මේක මොකද මම හිතන දෙයක් තමයි ලෝගෝ එකක් ඉංග්‍රීසි භාෂාවෙන් යූස් කරන එක ගොඩක් දුරට මේ ජාත්‍යන්තරත් එක්ක යනකොට අපට වැදගත් වේවි කියන එක හිතනවා. මොකද විශේෂයෙන්ම මේ අපේ කාස්ට් කරන ගැන මේ චැනල් එක කාස්ට් කරන්න නැති වුණාට මේක ගොඩක් දුරට රීඩ් කරන්න පුළුවන්. මොකද අපි කොච්චර කිව්වත් ඕනම කෙනෙක්ට රීඩ් කරන්න පුළුවන් ලේසිම සිම්පල්ම භාෂාව වෙලා තියෙන්නේ අද ඇත්තරම යුත් ඉංග්‍රීසි භාෂාව ගොඩක් කෙනෙක්ට ලේසි. මොකද ඕනම භාෂාවක ඉන්න පුද්ගලෙක්ට යස් කරන්න බලොද ලංකාවේ ඉන්න හැම භාෂාවක් පාච්චි කරන කෙනෙක්ට ඉංග්‍රීසි භාෂාව ඉක්මන් කියව ගන්න පුළුවන්. ඒක භාෂාවක් ඕනම මැෂින් ලැංග්වේජ් එකකටුණත් කියව ගන්න පුළුවන් භාෂාවක්. ඉතින් ඔයාට තේරෙනවා ඇති ඒ නිසා ගොඩක් දුරට ඉංග්‍රීසි භාෂාවකට ගියොත් හොඳයි කියලා මගේ අදහසක් තිබුණා. සහ ලෝකයේ දකින්න පුළුවන් ප්‍රධාන වර්ණ දෙක තමයි නිල් පාට සහ නිල් පාට සහ කහ පාට. ඉතින් එතකොට ඒ වර්ණ දෙක අතර මම ප්‍රධාන වශයෙන්ම නිල් පාටට මම නිල් පාට බෑග්ග්‍රවුන්ඩ් එක විතර මෙතන මේ අයිකන් එක ඩිසයින් කරා. එතකොට ටෙක්ස්ට් එක එන්න ඕන නිසා සහ ටෙක්ස්ට් එකත් එක්කම එම්බඩ් කරලා මම මේක යූස් කරන්න අද හිතපු නිසා මම මෙතන මේ කියන මොනරගේ මේ බෙල්ල දකින්න පුළුවන් මේ මෙතන දකින්න බෙල්ලට වඩා මෙතන ගොඩක් පුළුවන් තරම් මම මෙතන අඩු කරලා තියෙනවා. ඒ කියන්නේ උපරිම අඩු කරලා නැහැ. මේක නැත්තම් එහෙම වුණොත් මේක ඉත්තෑයක් වගේ පේන්න පුළුවන්. හරිද? ඉතින් ඒ නිසා ඒ එතනදිත් පොඩි පොඩ්ඩක් මම හිතනවා සැලකිලිමත් වෙන්න ඕන කියලා. මොකද බෙල්ල මේ ප්‍රමාණය තබා ගන්න. ඉතින් මොනර පිල යන්නත් පුළුවන්. මොනර පිලත් භාවිතා කරලා මේ විදිහම කන්සෙප්ට් එකක් බිල්ඩ් කරන්න පුළුවන්. ඉතින් මම බිල්ඩ් කරේ මේ කන්සෙප්ට් එක. සහ මෙතන සරණ වාහිනී කියනකොට අර බැඳි අකුර එන සීන් එක මෙතනදී එන්නේ නැහැ. එතකොට සහ මෙතන ටෙක්ස්ට් ඇඩ්වීම තමයි ලොකුම ප්‍රශ්නේ සරණ වාහිනී මේ ලෝගෝ එකේ ටෙක්ස්ට් වැඩි වීම. ඉතින් ටෙක්ස්ට් ගත්තොත් එතකොට සිංහල භාෂාවෙන් එහෙම ගියොත් හොඳයි වගේ හිතුණාට අපි කොහොම හරි මේ හැම දෙයක් බැලන්ස් කරගෙන රීඩිසයින් එකක් කරන්න තමයි ට්‍රයි එක දුන්නේ. ඉතින් ඕක තමයි ඔයාලා ගන්න පුළුවන් මම මේ ඩිසයින් එකත් එක්ක තම්නෙල් එකට මම මේ වෙනකොට තම්නෙල් එක ඩිසයින් කරලා තියෙන්නේ මේ විදියට. ඔයාලා දකින්න පුළුවන් මේ වෙනකොට YouTube එකේ දකිද්දි මේ තම්නෙල් එක තමයි ඔයාලා දකින්නේ. ඉතින් ওই ටික තමයි ඉතින් සරණ වාහිනී ලෝගෝ එක රීඩිසයින් වීමේදී අපි ආව පරතරය. ඉතින් මෙතනින් ඉහාට මේ ලෝගෝ එකේ අදහස් මේ ලෝගෝ එක වෙනස් වෙන්න ඕන විදිය ගැන ඔයාලට පුළුවන් ඔයාලගේ අදහස් ලෝගෝ ඩිසයින් ශ්‍රී ලංකා ගෲප් එකට එකතු වෙලා ඔයාලගේ අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාලගේ සරණ වාහිනී ලෝගෝ එක කොහොමද අලුතෙන් දකින්න ඕන කියලා ඉතින් ඉදිරිපත් කරાવી කියලා.
ඉතින් අකිල මල්ලික ආරච්චි නදුන් කාවින්ද පිනදු චේතිය ඊට පස්සේ සුරේන් ජයතුංග තරිඳු දර්ශන හිරු ගිම්හාන සසින් මොහොමඩ් දිනුක මදුශංක සචි ජේ මිහිරං මිරංග හසි තේරංග සඳුන් නේත්‍ර යෝමාල් ගුණරත්න සතිත්‍ර ඉන්ද්‍රප්‍රිය එතකොට රොෂාන් විජේකෝන් රමිදු ෆනාන්ඩු අකිල දසන්ත ඉතිං අහ ඔන්න දැනට එකන එයාලගේ දවස් තුන කාල ඇතරම දවස් තුන කාලයක් ඇතුළත් තම මේ අවුට්පුට් අවුට් එකනේ එතකොට මේ වීඩියෝ එක බලන්නේ ඔයා ගැන බැලුවට පස්සේ ඔයාලගේ අදහසක් ආවනම් සර්ණවාහි ලෝගක මෙන්න මේ විදියට ආවනම් කියලා හිතුණා නම් ඔයාලට කැමති කාලයක් අරගෙන කරන්න පුළුවන් මේ ලෝගු ඉදිරිපත් කළ දෙන දවස් තුනක වගේ ඉතාමත් කෙටි කාලයක් පුද්ගලයෙක් මේ ඉදිරිපත් කළ එක්ක දවසක් එහෙම නැත්නම් වරුවක් මේ වගේ ඉතාමත් කෙටි කාලයකින් ජෙනරේට් කරපියක් ඉතින් මම ටයිම් එක අරගෙන ලොකුම අයිඩියා එකට යන්න පුළුවන් ලොකු ඩිසයිනර් සබ්මිට් කරනවා මේ ඉවෙන්ට් එක වෙන්නේ දවස් තුනක අයිඩියා එකක් තමයි ඉතින් එන්නේ ඉතින් නිර්මාණ ගැන ඔයාලගේ අදහස් ඉදිරිපත් කරන්න නිර්මාණ ගැන ඩිසයිනර්ස් ලගේ නිර්මාණ ගැන පැහැදීමක් තියෙනවා එන්න ග්‍රැෆික් ඩිසයින් සිංහල පේජ් එකට ඩිසයිනින් සියල්ලම පබ්ලිෂ් කරලා තියෙන එක තැනක නිර්මාණකරුවන් ඩිසයිනර්ස්ලා ඔයාලට සම්බන්ධ කරගන්න පුළුවන් ඔයාලගේ වැඩවලට සහ ඔයාලගේ අදහස් ඉදිරිපත් කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා ඉතින් ඕක තමයි ස්වර්ණ වාහිනී ලෝගෝ එක ගැන අපි ආපු පියවරවන් ටික ඉතින් මේක ඉදිරියට කරගෙන යෑම සහ මේක ස්වර්ණ වාහිනී ආයතනයට බොහොම ස්තුතිවන්ත වෙනවා මොකද මේ ගැන අපි ඉදිරිපත් කිරීම ගැන යම්කිසි කමෙන්ට් එකක් ලැබුණොත් මොකද ඒක ඩිසයිනර්ස්ලාට මේක වටිනවා ඉතින් බොහොම ස්තුති ඩිසයින් ඉදිරිපත් කරපු සහ මේකත් එක්ක එකතු වෙලා ඉන්න ඩිසයින් කල්ලිය ඒ වගේම ලෝගෝ ඩිසයින් ශ්‍රී ලංකා කමියුනිටි එක බොහොම ස්තුතියි. ඉතින් මම ප්‍රනීත් කාවදත්තර ග්‍රැෆික් ඩිසයින් සිංහල YouTube channel එක සීල් දිනාටම ජය වේවා.